අයිබෝන් කියලා විසාඩ් YouTube channel එකේ ඊළඟ වීඩියෝ එකට ඔයගොල්ලෝ සිල්ලා දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අපි කතා කරන්නේ cloud computing ගැන. ඒකෙදි මම ඔයගලන්ට පොරොන්දු වුණා මම කතා කරනවා කියලා lambda functions ඒ වගේම ඒකේ practical එක. ඒ වුණාට ඒක කතා කරන්න කලින් S3 වලට Amazon S3 වලට පොඩි introduction එකක් දුන්නොත් හොඳයි කියලා හිතෙනවා. මොකද අපි cloud functions lambda functions වල එක වැඩ කරනකොට ඒක deploy ගන්න අපි S3 bucket එක use කරනවා. ඒකින්ද අපි AWS S3 ගැන කතා කරලා ඊළඟට අර lambda functions ගැන කතා කරමු. එහෙනම් අද බලමු මේ මොකද්ද මේ S3 කියන්නේ කියලා. AWS ලගේ සර්විස් එක තමයි S3 කියන්නේ. S අකුරු තුනක් තමයි. ඒ කියන්නේ simple storage service. ඔක තමයි S3 කියලා කියන්නේ. ඒක ඇවිල්ලා ඒගොල්ලෝ storage වලට දීලා තියෙන cloud solution එක. ඔයගලන්ට මෙතන S3 කියලා search කරොත් ඔයගලන්ට යන්න පුළුවන්. හරි අපි දැන් ඉන්නේ S3 console එකේ. එතකොට ඕගලන්ට මම කලින් වීඩියෝ එකේදී කතා කරා AWS එක log වෙන්නේ කොහමද, ওই දේවල් ගැන, ඒකේ access කොහමද අපි හදාගන්නේ. බැලුවේ නැත්නම් ගිහිල්ලා මම link එක දාන්නම්, ඒ වීඩියෝ එකත් බලලෙන්න. එතකොට මෙතනදී පුළුවන් ඕගලන්ට ඕගලන්ගේ ෆයිල් එකක් නැත්නම් ඕනම දෙයක් ඕගලන්ට මේකට upload කරන්න පුළුවන්. එතකොට මේකේ තියෙන බෙනිෆිට් එක තමයි මේගොල්ලෝ චාර්ජ් කරන්නේ ඔයගොල්ලෝ කොච්චර ප්‍රමාණයක් මේකේ අප්ලෝඩ් කළා තියෙනවද කියලා බලලා ඒ ගාන්ට තමයි මේගොල්ලෝ ඔයගලන්ගෙන් චාර්ජ් කරන්නේ. ඒ වගේම මේගොල්ලෝ ගරන් කරනවා ඔයගලන්ට මේ ඔයගොල්ලෝ අප්ලෝඩ් කරන ඩේටා ඒක නැති වෙන්නේ නැතුව ඒක තියාගෙන ඉන්නවා කියලා ඒගොල්ලෝ සෑහෙන ගරන් කරනවා. ඒත් එක්කම මේ S3 bucket ගැන කතා කරනකොට මේක ඇවිල්ලා AWS ලගේ ग्लोबल सर्विस एक ग्लोबल सर्विस ओगोलंट मेन सर्विसेस वर्ल्ड गियाट पास मेतन बलागन पुलव अब रीजन का सिलेक्ट कर मेन सर्विस अभी सर्विस गियाट पास पेन मेथन अभी अपे वेडक रीजन कदा सिलेक्ट कर रीजन वागे वेन्नी ඒත් අපි S3 වලට ගියාට පස්සේ ඒක ග්ලෝබල්. ඒ කියන්නේ මේක ග්ලෝබල් ලෙවල් එකේ තමයි ඔයා මේ කරන වැඩ ටික වෙන්නේ. ඒ කියන්නේ ඔයා මෙතන බකට් එකක් හැදුවොතින් ඒ බකට් එක ඕන තැනක ඉඳලා ඒ නමින් ඇක්සස් කරන්න පුළුවන්. ඒත් එක්කම මේ බකට් එක වගේ තව නමක් තියෙන්න බෑ. ඒ කියන්නේ දැන් මෙතන මේ තාරුක කියලා මං හදුව බකට් එකක් තියෙන්නේ. මේ බකට් එක මං හදුවා වගේම තව තාරුක කියලා බකට් එකක් තියෙන්න බෑ. හදිසියවත් වෙන කාගේ හරි තාරුක් කියලා බකට් එකක් තියෙනවා නම් මට මේ නමේ බකට් එක හදන්න දෙන්නේ නැහැ. ඕගොල්ලොත් මේක log එකලා try කරලා බලන්න ඔයාගේ නමත් available ද කියලා. ඕගොල්ලෝ lucky නම් ඔයාගේ නමත් available වෙලා තියෙයි. ඔයාගේ නමින් ඕගලන්ට බකට් එකක් හදා ගන්න. එතකොට ඕගලන්ට මෙතනට ගිහිල්ලා S3 සර්විස් එකට ගිහිල්ලා ඕගලන්ට මෙලිම බකට් එකක් හදන්න ඕනේ. මේ බකට් එක ඇතුළට තමයි අපේ data දාන්නේ. අපේ ෆයිල් අප්ලෝඩ් කරන්නේ කරන දේවල් ඒ ටික දාන්නේ බකට් එක ඇතුළට. එතකොට බකට් එකක් මෙතනට ගිහිල්ලා ක්‍රියේට් බකට් යන්න. එතන ගිහිල්ලා මෙතන ඕගලන්ට කැමති නමක් දෙන්න. මෙතන ඕගලන්ට දෙන්න ඕන ඕගලන්ගේ මේ රීජන් එක. ඒ කියන්නේ ඔයාගේ ඔයා අදාළ රීජන් එක. එතකොට ඒක අදාළ වෙන්නේ ඔයා මේ බකට් එක ඇක්සස් කරන තැන අනුව ඒගොල්ලෝ ඒ ඩේටා ස්ටෝ කරන ප්ලේසස් ඒගොල්ලෝ ඩිසයිඩ් කරනවා. මොකද මේක මේ එකම තැනක විතරනම් නෙමෙයි ඒගොල්ලෝ මේ ඩේටා තියාගන්නේ. සාමාන්‍යයෙන් අපි කතා කරනවා ඇප්ලිකේෂන් කරනවා ඩේටා. මොකද ඒගොල්ලෝන්ගේ ඩේටා එකක් කොහේ හරි ඩේටා සෙන්ටරකින් ලොස්ට් වුණොත් වෙන ඩේටා සෙන්ටර්ස් අතර එකම ඩේට එක තව තැනක තිබ්බොත් එතනින් අරගෙන අපිට ඒක ආපහු රිකවර් කරගන්න පුළුවන්. අන්න ඒක හින්දා මේගොල්ලෝ මේ ඔයගලන්ට මෙතන දෙන්න පුළුවන්. එතකොට ඔයාගේ ළඟම ඩේටා සෙන්ටර් එකට මේක තියා ගන්නවා. එතකොට ලේසි වාට එකමාරක් ක්වික් ඇක්සස් කරන්න පුළුවන්. අන්න ඒක බලාගන්න තමයි මෙතන මේ රීජන් එක දෙන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් අපිට ඇක්සස් දෙන්න පුළුවන්. ඕන්නම් මේකේ තියෙනවා ඇක්සස් කිහිපයක් ඔයගොල්ලෝ කියවලා බලන්න. ඒත් එක්ක මෙහෙම දැම්මොත් ඔක්කොම පබ්ලික් ඇක්සස් ඔක්කොම බ්ලොක් කරලා දාන්න පුළුවන්. ඒකොට මේ බකට් එකට පබ්ලික් ඇක්සස් නැහැ. ඒ කියන්නේ ලීඳලා මේ බකට් එක ඇක්සස් කරන්න බෑ. අපිට මේ කැතුල්ට ගිහලා තමයි මේක ඇක්සස් කරන්න පුළුවන්. ඒත් එක්කම අපිට ඕනනම් අපේ සොෆ්ට්වෙයාර් එක ඇතුළට වෙනම ඇක්සස් දෙන්න පුළුවන්. ඒ වගේ දේවල් මේකේ කරගන්න පුළුවන් මේ S3 bucket වල. ඊට පස්සේ මෙතනට ගිහිල්ලා ඔයගලන්ට ක්‍රියේට් කරගන්න පුළුවන්. මේ දින්නේ මම ඒ වගේ
ක්‍රියේට් කරගත්ත බකට් එකක් ඕගලන්ට මෙතන මේක ක්ලික් කරලා ඇතුළට යන්න පුළුවන් ඇතුළට ගියාට පස්සේ මෙහෙම තමයි තියෙන්නේ ඊට පස්සේ ඕගලන්ට මෙතනින් ෆෝල්ඩර්ස් හදන්න පුළුවන් ඕන නම් නැත්නම් කෙලිම මෙතනට ෆයිල් එක අප්ලෝඩ් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව මම අද රෙඩි වෙන්නේ මේකට ෆයිල් එකක් අප්ලෝඩ් කරලා ඕගොල්ලන්ගේ වෙබ්සයිට් එක මේ URL එකෙන් හොස්ට් කරන්න මෙතනට වෙබ්සයිට් එකක් අප්ලෝඩ් කරලා ඒක හරිම සරලයි මෙතනට ඔයාලට අප්ලෝඩ් ගිහිල්ලා ඔයාගේ ෆයිල් එක මෙතනින් සිලෙක්ට් කරන්න තියෙනවා එතකොට මම මේ හදාගත්ත ෆයිල්ස් දෙකක් තියෙනවා ওই ෆයිල් දෙක මම අප්ලෝඩ් කරනවා ওই ෆයිල් එක අප්ලෝඩ් කරනකොට අපිට මෙතනට ගිහිල්ලා මේ අපිට බකට් එකට පර්මිෂන් දෙන්න පුළුවන් වගේම පබ්ලික් ඇක්සස් තියනවාද ඒ වගේ ඇක්සස් කන්ට්‍රෝල් කරන්න පුළුවන් වගේම මෙතනටත් අපිට ඉන්ඩිවිජුවල් ෆයිල් වලටත් වෙනම ඇක්සස් සෙට් කරන්න පුළුවන්. එතකොට මම දැන් මේ ෆයිල් එකට දෙනවා පබ්ලික් රීඩ් ඇක්සස් එක. මට ඕන මේක මගේ වෙබ්සයිට් එක විදිහට එළියේ ඕන කෙනෙක්ට ඇක්සස් දෙන්න. ඒකින්ද මම මේකට ඇක්සස් එක දෙනවා පබ්ලික්. ඊට පස්සේ මෙතන දෙන්න පුළුවන් read write access වා සෙට් කරගත්ත හැකි ඊට පස්සේ next කරන්න ඊට පස්සේ මෙතන තියෙනවා classes set එක ඒ කියන්නේ මෙතන කතා කරනකොට S3 ලගේ මේ storage service එකේ අපිට කතා කරන්න පුළුවන් ඒ service එක දෙන විදි ගැන එතකොට මේ standard කියන්නේ අපි සාමාන්‍යයෙන් frequently access කරන data කොහොමද ඉස්ටෝ කරන්නේ ඔය ස්ටෑන්ඩඩ් එකේ කියන්නේ ඔයගොල්ලෝ හැමතිස්සම මොකක්hari ඔයගොල්ලෝ හිතන ඔයගොල්ලන් සිස්ටම් එකක ප්‍රොෆයිල් පික්චර්ස් ටික ඔයා අප්ලෝඩ් කරලා තිනවා මේ S3 බකට් එකකට. එතකොට ඒක සාමාන්‍යයෙන් යූසර්ස්ලා ආයි දිනද ඇක්සස් වෙනවනේ. ඒ වගේ එකක් අපිට මේ ඔය වගේ ස්ටෑන්ඩඩ් විදියට සේව් කරලා තියාගන්න පුළුවන්. ඊට පස්සේ ඉන්ටෙලිජන්ට් ටියරින් කියලා කියන්නේ එයා බලනවා ඔයාගේ ඇක්සස් පැටර්න් එක. ඊට පස්සේ ඒ ඇක්සස් පැටර්න් එක යූස් කරලා එයා ඒ අදාළ විදිහට ඒ ඩේටා අදාළ තැන්වල සේව් කරනවා ඒ වගේම ඔයාගේ ටියර්ස් ඔයගොල්ලෝ හිතන්න ඔයගොල්ලෝ ඩේටා ගොඩක්ම ඇක්සස් ගන්න නැත්නම් එයා ඒක ඊට වඩා ඉන්ෆ්‍රීකුවන්ට් ඇක්සස් කරන ක්ලාස් එකකට ඒක දානවා මේ තියෙන්නේ long lived infrequently access මේ වගේ එකට දාන්න ඕන ඔයගා ඒ ඩේටා එක ඒ කියන්නේ frequently access කරන්න නැත්නම් ඊට පස්සේ මේකත් ඒකමයි මේ තියෙන්නේ availability zones මේ කියන්නේ මොකක් හරි ඩේටා එකක් දැම්මට පස්සේ ඒක කොච්චර replicate වෙනවද කියලා ඒ කියන්නේ data centers කීයක replicate වෙනවද කියලා එතකොට මේක මේගොල්ලෝ guarantee කරන අනිවාර්යයෙන්ම 3ක replicate වෙනවා කියලා 3ක අවම වශයෙන් 3ක මේ ඔක්කොම අවම වශයෙන් 3ක මේක අවම වශයෙන් 1ක replicate අවම වශයෙන් 1ක තියෙනවා කොහොමද 1ක තියෙන්න ඕන එහෙම කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ ඊට පස්සේ මෙතන තියෙන ග්ලැසිය තියෙන ග්ලැසිය deep archive තියෙනවා එතකොට මේ තියෙන ග්ලැසිය ඒක ඔයගලන්ට සේව් කරන්න පුළුවන් මොකක් හරි data එකක් ඔයගොල්ලෝ හැමතිස්සෙම access කරන්න නැහැ ඒක ඔයගලන්ට එකපාර ඕනෙත් නැහැ වගේ නම් ඒ වගේ එකක් තියන්න පුළුවන් මම හිතන්නේ ගොඩක් ඔය photographer ලට වගේ හොඳයි ඔයගේ එකට මේ ඔයගලගේ images එහෙම වුණත් upload කරලා තියන්න පුළුවන් වගේ එක මේ ප්‍රශ්න නැතුව. එතකොට මේ තියෙන ග්ලැසිය deep archive ඒගොල්ලෝ කියන විදිහට මේකට දාන data එකක් ආපහු retrieve කරන්න පැය 12කට ආසන්න කාලයක් ඒගොල්ලෝ කියනවා maximum යන්න පුළුවන් කියලා. ඒකත් ඔයගොල්ලන්ට use කරන්න පුළුවන් ඔයගොල්ලෝ මේ එහෙම හැමතිස්සෙම මේ use කරන්න ඇති data install කරන්න ඒවා ඔයගොල්ලන්ගේ අවශ්‍යතාවය අනුව මේ කෝකටද දාන්න කියලා ඔයගොල්ලන්ට select කරගන්න පුළුවන්. ඒත් එක්කම මෙතන යට තියෙනවා මේ අපිට මේ දාන ඩේටා encrypt කරලා store ගන්න පුළුවන්. අන්න ඒක මෙන්න මෙතනින් ඔයගලන්ට set කරගන්න පුළුවන්. දැන් මට එහෙම අවශ්‍යතාවයක් නැහැ. මට නිකම්ම මගේ ඩේටා එක මේ ෆයිල් එක මේ save කරගන්න තමයි ඕන. මම එතනට දාලා next කරනවා. ඊපස්සේ මගේ ඩේටා එක මම මගේ ෆයිල් දෙක upload කරනවා. ඊපස්සේ මගේ ෆයිල් දෙක upload වුණාට පස්සේ ඔන්නම තමයි එන්නේ index.html. මම ඕකට දාගත්තේ මම ඔය හදාගත්ත මෙන්න මේ ෆයිල් එක. ඒ ෆයිල් එකේ මේක තියෙනවා. මේ තියෙන්නේ HTML ෆයිල් එක. මේ තියෙන්නේ JS ෆයිල් එක. මේකන්නේ මේ ලොකේෂන් එක පෙන්වන එක.
මගේ මං ඉන්න ලොකේෂන් එක බ්‍රවුසර් එකෙන් අරගෙන පෙන්වන එක තමයි මේ කෝඩ් එකෙන් වෙන්නේ. එතකොට මම මෙතනට දෙන්න ඕන SRC එක විදියට මගේ JS එකේ ලොකේෂන් එක. එතකොට ඒක ඔයගලන්ට ගන්න පුළුවන් මේ තියෙන්නේ මගේ index.html එකේ ලොකේෂන් එක. මේ තියෙන්නේ මගේ JS එකේ ලොකේෂන් එක. මම ඒක කලින්ම මෙතනට දීලා තියෙන්නේ. මොකද අපිට ගන්න පුළුවන් ඒ නම. මොකද මේකට මේ නම අපි දන්නවා. මොකද මේක මං කිව්වා ලෝකෙටම එකයි මෙතන සෙට් වෙන්නේ. ඔයාගේ නමින් බකට් එකක් හදුවොත් ඉතින් ඒ නමේ බකට් එක තමයි. එතකොට ඔයාට මේ URL එක ඔයාට දන්නවා. ඊට පස්සේ එතන ඉහට ඔයා ෆෝල්ඩර් ස්ට්‍රක්චර් ගනුව තියෙන විදිහ තමයි මේ ඩේටා තියෙන්නේ. එතකොට මෙතන ස්ක්‍රිප්ට් එක මං දාගත්තට පස්සේ දැන් මට යන්න පුළුවන්. මගේ index.html එකට ගිහිල්ලා එතන මගේ මේ URL එකට ඔහොම ගියාට පස්සේ ඔය විදිහට වැඩ කරනවා. දැන් ඕක ඔයාට incognito එකකින් උනත් ගිහිල්ලා බලන්න පුළුවන්. ඕක වැඩ. ඒ කියන්නේ දැන් මගේ සයිට් එකක් අප් වෙලා තියෙන්නේ S3 bucket එකක් ඇතුලේ. ඕක තමයි සරලවම මේ S3 bucket ගැන කතා කරන්න තියෙන. ඇත්තටම මේක යූස් කරන එක සෑහෙන වාසි. මොකද අපිට මේ ලොකඩ මේන්ටේන් කරන්න ඊට පස්සේ කරදර මුකුත් නැහැ. මාර ක්වික් ඇක්සස් කරගන්නත් පුළුවන් අපිට. සාමාන්‍යයෙන් ගොඩක් ඔය ඉමේජස් අනම්මනම් අප්ලෝඩ් කරනකොට මේ ડોකියුමන්ට් අනම්මනම් වෙබ් අපේ ඇප්ලිකේෂන් වල මේ වගේයක් යූස් කරනවා. මොකද එතකොට ලේසි අපේ අනිත් එක මේ කෙලින්ම අපිට මේගොල්ලන්ගේ API තියෙනවා මේවා කෙලින්ම ඇක්සස් කරන්න S3 එහෙම. ඒකින්ද ඒ පහසු වෙනින්ද මේ වගේ එකක් යූස් කරන එක මාර ලේසි අපේ ඇප්ලිකේෂන් ඩෙවලොප්මන්ට් වලදී. හරි මම හිතනවා ඔයගලන්ට අයිඩියා එකක් නැති කියලා S3 ගැන. ඒත් එකම ඔයගලන්ට මෙන්න මේ සයිට් එකට ගිහිල්ලා බලා ගන්න පුළුවන් මේ S3 එකේ තියෙන ඔය ක්ලාසස් ටික මම කතා කරපු ක්ලාසස් වල මොනවද තියෙන්නේ කියලා. ඒත් එක්කම ඒ වගේ පර්ෆෝමන්ස් අනම්මනම් ඔය දේවල් ටික මෙතන තියෙනවා. මේකත් ගිහිල්ලා බලන්න. මම මේකත් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී ලැම්ඩා ෆන්ක්ෂන්ස් ගැන තමයි කතා කරන්නේ. මේ වීඩියෝ එක මම කරේ ඔයගලන්ට ඒකට යන්න කලින් මේක දැනගෙන හිටියොත් ලේසි වෙන හින්දා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ දහමු. අදට මම ගිහලා නා විසඩ් වලින් මම තාරුක්.